Parallel Universe. Parallel Universe. කවදත් අලුත් වැඩක් කරන කොළඹ ඉසිපතන විද්‍යාලීය විද්‍යා සංගමයේ මෙවර වෑයම කොළඹ ආනන්ද විද්‍යාලීය විද්‍යා සංගමයේ විසින් සංවිධානය කරන විෂුවලයිසේරියා 21 YouTube වීඩියෝ තරඟාවලිය වෙනුවෙන් අපගේ සංකල්පය ඉදිරිපත් කිරීමටයි. ඉතින් මෙවර අප අපේ කණ්ඩායම තෝරගත්තේ අපේ සංකල්පය ලෙස පැරලල් ස්පේස් නැත්තම් සමාන්තර ග්‍රහලෝක. ඉතින් වැඩිදුර තොරතුරු කතා කර ගන්නට අපි අපේ සංකල්පයේ ඉදිරියට පියනමනි. विश्व गवेषण आरंभवन्नी विद्यावे नोविसंदुनु केटलु रसक अभिरहस अनावरणय करमिनी विश्वे पदार्थे सैदी यदि कुडाम अंशुवन लेप्टोन्स क्वार्क्स वेनी उपपरमाणुक अंशुवन हेसिरीम पहेदिरी करमिन विविध संकल्प एतिविय मेलेस शक्ति केंदिति मूलधर्मे ओस्से සිදුකල පරිශන වල ප්‍රතිපලයක් ලෙස සමාන්තර ග්‍රහලෝක බිහිවිය. හොඳයි. අපි දන්නවා අපිට සම්භාව්‍ය භෞතික විද්‍යාව නැත්නම් ක්ලාසිකල් ෆිසික්ස් පාවිච්චි කරන්න පුළුවන්. වස්තුන්ගේ හැසිරීම ගොඩක් දේවල් පැහැදිලි කරන්නේ. හැබැයි අපි දන්නවා අපිට ක්වාක්ස් වල, ලෙප්ටෝන්ස් වල, ගේජ් බෝසෝන්ස් වල හැසිරීම පැහැදිලි කරන්න බෑ. මේ කියන සම්භාව්‍ය භෞතික විද්‍යාව පැහැදිලි කළා. එතකොට අපිට පුළුවන් අපි හිතමුකො බෝලයක හැසිරීම පැහැදිලි කරන්න පුළුවන් අපිට සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන්. හැබැයි ඒ බෝලේ හැදිච්ච හැදෙන්න දායක වෙච්ච ලෙෆ්ට් වන් ක්වාක්ස් වල හැසිරීම පැහැදිලි කරන්න බෑ. සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන්. ඇයි? අපේ දැනුමේ හැමකෙසේ අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මේකෙදි මේ වගේ දේවල් ප්‍රශ්නෙද්දී අපි විද්‍යාඥයන්ට වරුණා ලෝකෙ හැමදේම පැහැදිලි කරන්න පුළුවන් විදිහේ සංකල්පයක් අරන් එන්න. Theory of anything. නැත්නම් theory of everything. ඒකට theories ගොඩාක් ඉදිරිපත් වෙනවා. ඒ එක තියෙන එකක් තමයි ස්ට්‍රින්ග් තියරි එක කියලා කියන්නේ. ඒ ස්ට්‍රින්ග් තියරි කියේදී කියන්නේ මේ හැමදේම හැදලා තියෙන්නේ පුංචිම පුංචි. පුංචි පුංචි ශක්ති කෙනිට එකේ. මේ ශක්ති කෙනිටේ ශක්තිය අපිට මයින්න පුළුවන් මට්ටමට වඩා ඉතාමත්ම කුඩායි. එතකොට මේ ශක්ති කෙනිටේ හැසිරීම වගේ තමයි මේක ක්වාක්යක් විදිහට හැසිරෙන්නේ. එහෙම නැත්නම් ලෙප්ටෝන්යක් විදිහට හැසිරෙන්නේ. මේක තරංගයක් අංශුවක් විදිහට හැසිරෙන්නේ. මේ කියන ශක්ති තන්ත්‍රයේ හැසිරීම මත පදනම් වෙලා. එතකොට विद्यार्थियों මේ කියන විශ්වය එකට තියෙන විශ්වය දෙකකට බෙදිලා සමාන්තර විශ්වයක් ඇති වෙන්නත් පුළුවන්. දෙකක් පිළිවෙල තියෙන සමාන්තර විශ්වයක් එකට එකතු වෙලා එක විශ්වයක් වඩපත් වෙන්නත් පුළුවන් කියලා. ටිකක් විතර තේරුම් ගන්න අමාරු කතාවක්. හැබැයි ඕක තමයි ස්ට්‍රින්ග් තියරි එකට දෙන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම. එතකොට මේකත් එක්ක තමයි එන්නේ කොහොමද ස්ට්‍රින්ග් තියරි එක හරහා මල්ටිවර්ස් නැත්නම් මල්ටි යුනිවර්ස් සමාන්තර ලෝක සමාන්තර විශ්ව වලට අපි ආගමණයපත් වෙන්නේ. මේ කියන සමාන්තර විශ්ව සංකල්පය ගැන කතා කරනකොට මට මතක් වෙනවා මූලධර්ම තුනක් ගැන. ඔව් අපි කතා කරමු. පළවෙනි මූලධර්මය ගැන කතා කරනවා නම් ගණිත සංකල්පයක් එක්ක යනකොට සරල සම්භාවිතාවයේ මගින් මම ඔප්පු කරලා පෙන්නන්නම් සමාන්තර විශ්ව සංකල්පය මේ ලෝකේ පවතිනවා කියන එක. මම ඔබට පුංචි විස්තර කිරීමක් එක්ක මේක ඔප්පු කරලා පෙන්නන්නම්. දැන් ඔබ හිතන්නකෝ මල් ළඟ තියෙනවා කාඩ් කුට්ටමක් කියලා. මෙන්න මේ කාඩ් කුට්ටම මං විසිරුව හරිනවා. ඒ වගේම මල් ළඟ තියෙනවා කාඩ් කුට්ටම් 50ක්. මේ කාඩ් කුට්ටම් 50ම මං විසිරුව හරිනවා. දැන් මට පළවෙනි කාඩ් කුට්ටම විසිරුව හරිනකොට අංක 5ක් ආවනේ. දැන් ඒ වගේම අනිත් කාඩ් කුට්ටම් 50ම මං විසිරුව හැරියම ඒ වගේ අංක 5ම එන සම්භාවිතාවය වැඩි නේද? පළවෙනි මූලධර්මය මං එතනින් ඔබට හඟවන්න යන්නේ इन्फिनेशन तीयरेट अणु विश्व अनंत वपसरिया तुला पीटा तिबिर मेन्न मे अनंत वपसरिया तुले एक ग्रहलोकेकट समांतर तवात् ग्रहलोके पीटी मे संभावितावे तमत्म वेडी ती पलवेनी मूलधर्मे तुली मंगबट पेन्नुये समांतर विश्व संकल्पे पीटी मे ताहोरु किरीम देवन मूलधर्मे मगिन मंगबट पहेदिली करन्ने अन्ने एक ग्रहलोकेकट समांतर वेच्चे
තවත් ග්‍රහලෝකයක් තියෙනවා. මේ ග්‍රහලෝකයේ භෞතික තත්ත්වයට වඩා වෙනස් සමාන්තර තවත් ග්‍රහලෝකයක පීඨීම තාවුරු කිරීමක් තමයි මෙන්න මේ දෙවෙනි මූලධර්මයේ තුලින් මම කරන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම භෞතික වෙනස් වීම ගැන ඔබත් එක්ක කතා කරනවා නම් මම පොඩි සරල පැහැදිලි කිරීමක් කරන්නම්. භෞතික වෙනස් වීම කියන්නේ ඔබ දන්නවා ඝර්ෂණයේ වේවා ආලෝක ප්‍රවේගයේ වේවා ගුරුත්වජ ත්වරණයේ වේවා මේ ඕනෑම එකක් අපිට ගන්න පුළුවන්. මම පුංචි උදාහරණයකින් මෙන්න මේක විස්තර කරන්නම්. දැන් ඔබ හිතන්න මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය බාහිර තුනකින් එල්ලලා තියෙනවා. එක් බාරයක් නිව්ටන් දායයි අනිත් බාරයක් නිව්ටන් දායයි මේ බාරයක් නිව්ටන් දායයි. ඒ වගේම තවත් ත්‍රිකෝණයක් ගත්තනම් ඒ ත්‍රිකෝණයත් බාර තුනම නිව්ටන් විසන් වැගින් වෙච්ච බාර තුනක් එක්ක සමතුලිත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි එතනින් අහට කියලා කතා කරා නම් චතුරාස්ත්‍රයේ දිහාවට හැරෙමුකෝ. චතුරාස්ත්‍රය බාර හතරකින් සමතුලිත කරලා තියෙනවා. ඒ බාර හතරම නිව්ටන් විස්ස වැගින් වෙච්ච බාර හතරකින් තමයි සමතුලිත කරලා තියෙන්නේ. මන් මෙන්න මේකෙන් ඔබට හඟවන්න හදන්නේ මොකද්ද කියනවා නම් අපි ගමුකෝ ඒ ග්‍රහලෝකයක්. ඒ ග්‍රහලෝකය භෞතික වෙනස් වීම එක්ක සමාන සමාන්තර වෙනවා තවත් ග්‍රහලෝකයකට. හැබැයි ඒකේ අගයන් හා නියතයන් වෙනස්. හරි. එහෙනම් අපි පළවෙනි ආකාරය සහ දෙවෙනි ආකාරය කතා කරමු හින්දා සමාන්තර විශ්ව නැත්නම් සමාන්තර ලෝක පවතින්න පුළුවන්. අපි කතා කරන්න යන්නේ සමාන්තර ලෝක සමාන්තර විශ්ව පවතින්න පුළුවන්. තුන්වෙනි ආකාරය ගැන. මේක ටිකක් විතර ගැඹුරු සංකල්පයක්. ටිකක් පැහැදිලි කරන්න අමාරු කතාවක්. ඉතින් අපි මේක වාඩිලා කතා කරමු. කොහොමද මේ තුන්වෙනි ආකාරයට සමාන්තර විශ්ව පවතින්න පුළුවන් කියලා. දැන් ඔබ දන්නවා උසස් පෙළ රසායන විද්‍යාවේදී අපි ගණන් ගන්නවා. ඉලෙක්ට්‍රෝනයට අංශුමය සහ තරංගමය කියලා ලක්ෂණ දෙකම තියෙනවා කියලා. ඒ කියන්නේ එකම අවස්ථාවේදී අංශුවක් විදිහට තරංගයක් විදිහට මේකට හැසිරෙන්න පුළුවන්. මෙන්න මේක මේ පදනම් කරගෙන තමයි මේ කියන තුන්වෙනි ආකාරය පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඔබට පුදුම ඇති මොකද්ද මේ කියන විහිළුව නැත්තම් මොකද්ද මේ කියන කතාව කියලා. අපි මෙන්න මෙහෙම හිතමු. මේක පැහැදිලි කරගන්නම්. ඔබට ද්විත්ව සිදුරු පරීක්ෂණය සම්බන්ධව යම් කිසි අදහසක් තියෙන්නට ඕනේ. ද්විත්ව සිදුරු පරීක්ෂණය සම්බන්ධව ඔබ දන්නේ නැත්නම් අපි මෙන්න මෙහෙම හිතන්නකෝ. මෙතන කාමරයක් තියෙනවා මේ මැද්දේ. මේ කාමරේ එක ජීවියෙක් ඉන්නවා තමයි අපි හිතමු මිනිස්සෙක් ඉන්නවා. ඔහු අවස්ථා දෙකක් කරනවා එක අවස්ථාවේදී. ඒ කියන්නේ ඔහු අවස්ථා දෙක නිවෙනවා. එකකදී ඔහු නිදාගෙන ඉන්නවා අනිත් එකේදී ඔහු කම්පියුටරේ ගේම් එකක් ගහනවා. දැන් මම සහ ඔබ මම මේ පැත්තේ මේ කාමරේ දිහා බලන් ඉන්න අතරේ ඔබ කැමරාවෙන් අනිත් පැත්තේ ඉඳන් බලන් ඉන්නවා. ඉතින් මැද ඉන්න පුද්ගලයා එක අවස්ථාවකදී මම දකින්නවා මැද ඉන්න පුද්ගලයා මොකද්ද කරන්නේ? ඔහු නිදාගෙන ඉන්නවා. හැබැයි ඒ අවස්ථාව නිරීක්ෂණය කරන ඔබ දකින්නේ ඒ පුද්ගලයා කම්පියුටර් ගේම් එකක් ගන්න. ඔබ දන්නවා මේක ටිකක් වෙන්න පුළුවන් වෙන්න ටිකක් අමාරු කතාවක් තමයි. හැබැයි මේක අපි කියනවා පැහැදිලි කරන්න ගන්න පුළුවන් විදිහ උදාහරණයක්. මේක පැහැදිලි කරන්න පුළුවන් ඔබ ද්විතීයික සිදුවීම් පරීක්ෂණය සම්බන්ධව දන්නවනම් එතනදී පැහැදිලි වෙනවා ඉලෙක්ට්‍රෝනයට අංශුමය සහ තරංගමය ගුණය තියෙනවා කියලා. එතකොට අන්න එතනදී ඔබ දකින්නේ එකම අවස්ථාවේදී ඔහු කරන වෙනත් පැත්ත. මම දකින්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්ත. මෙන්න මෙතෙන්දී වුන් කියනවා විද්‍යාඥයෝ පැහැදිලි කරන මේ විශ්වය දෙකකට බෙදෙනවායි කියලා. මේ දෙකකට බෙදීම තුළ තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ නැත්නම් තුන්වෙනි ආකාරයේ විශ්ව දෙකකට බෙදিলা ඇති වෙන්න පුළුවන් සමාන්තර විශ්වයක්. එතකොට මම දකිද්දී මේ විශ්වය දිහා මම දකිනවා මෙහු නිදාගෙන ඉන්නවා අනිත් සමාන්තර විශ්වයෙන් නම් ඔබ දකිනවා ඔහු කම්පියුටරේ ගේම් එකක් ගහනවා. ඕක තමයි සමාන්තර විශ්ව පවතින්න පුළුවන් තුන්වෙනි ආකාරය. හොඳයි. අපි කතා කළේ කොහොමද සමාන්තර විශ්ව තියෙන්න පුළුවන් කියන ආකාරය සම්බන්ධව. ඉතින් අපි ඒ කාර්ය ආකාරය තුනක් කතා කරා. ඉතින් මේ ආකාර තුන අවසානයේදී අපි කතා කරන්න යන්නේ කොහොමද සමාන්තර විශ්ව හරහා ගමන් කරන්නේ. ඔබට ප්‍රශ්නයක් ඇති සමාන්තර ඉෂාරා ගමන් කරන විද්‍යාඥ ක්‍රම දෙකක් යෝජනා කරනවා. පළවෙනි එක කළු කුහර. දෙවෙනි එක අයින්ස්ටයින් රෝෂන් බ්‍රිජ් එක. එතකොට හැබැයි මේ හරහා ගමන් කරපු පුද්ගලෙක් තාම කොහෙවත් නැහැ. බලමු සමහර වෙලේ ගමන් කරන මුල්ම පුද්ගලයා ඔබ වෙන්නට පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ වෙදී මුලින්ම කතා කරා ස්ට්‍රින්ග් තියරි එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ සමාන්තර ඉෂාර කියලා. ඊට පස්සේ අපි සමාන්තර ඉෂාර පවතින පුළුවන් ආකාර තුනක් ගැන කතා කරා. අවසානයේදී ආ සමාන්තර ඉෂාරා ගමන් කරපු ආකාරයත් පැහැදිලි කළා. සූදානම් වෙන්නේ මේ වීඩියෝව අවසන් කරන්න. ඉතින් අපේ වීඩියෝ අවසන් කරන්න හොයා ගන්න ඕනේ මුස්තාක්ව. මුස්තාක් ඔබ කොහිද? මුස්තාක් ඔබට මොකද්ද? මං අහන්න. හොඳයි. ඉතින් මුස්තාක් අපේ වීඩියෝ අවසන් කරන්න ඉන්නේ. මම හිතන්නේ මුස්තාකුත් සමාන්තර විශ්වයක් කරා ගමන් කළාද? වීඩියෝ අවසන්. අනිවාර්යයෙන්ම මේ ඔබ දුටුවේ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයේ විද්‍යා සංගමය මේ තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ලද වීඩියෝ. ඉතින් ඉතින් අපි සුදානම් වෙන්නේ වීඩියෝ අවසන් කරන්න. ප්‍රාර්ථනා කරන ඔබ සමට ජයග්‍රහී දවසක්.